සමිඳුර ප්‍රශංසා සුන්දර උදෑසනක්. අදත් අපි ස්වාමීන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන පිණිස උදෑසන අවදි වී සිටිනවා. ඉතින් කොපමණ භාග්‍යයක්ද නේද උන්වහන්සේගේ දරු කැලක් අපි උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න මල් ඇහැරෙන්න කලින් නේද කුරුල්ලෝ ගී කියන්න කලින් අපි මෙලෙස උදෑසන ඇහැරිගෙන සිටිනවා. ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරાવી ස්වර්ගයේ සන්තෝෂයෙන් සිටීවි මේ මොහොතේ. හොඳයි, ඊයේ දවසේ පුරාට අපි ආරක්ෂා කරමින් මඟ පෙන්නපු ස්වාමීන් වහන්සේලා ස්තුතිවන්ත කරමින් අපි පෙරලගමු. උන්වහන්සේගේ ලපැත්තේ හාන්සි වෙච්ච ගෝලයා ශුද්ධෝ යෝහන්තුමාගේ සුවිශේෂය නේද? ඔව්, ශුද්ධෝ යෝහන්තුමා එක යෝහන්, දෙක යෝහන්, තුන යෝහන් ඉදර ඉදරව් එවැනි පොත් ගණනාවක්, ඒ වගේම අභ්‍යන්තරේ ගැඹුරු රහස් කියපු ලියපු ගෝලයා මේ. ඉතින් එක යෝහන් දෙවෙනි පරිච්ඡේදයේ 9 වගන්තියේ මෙන්න මෙහෙම කියනවා. බලන්න, ආලෝකයේ පවතිමින් කියමින් තමාගේ සහෝදරට වෛරවන්න මේ තාක් අඳුරෙහි සිටි, මේ තාක් අඳුරෙහි සිටි. ඉතින් ආලෝකයේ තුල තමයි මම ඉන්නේ කියලා තාමත් ඔබගේ සහෝදරට වෛර කරනවා නම් බයිබලේ කියනවා ඔහු මේ තාක් අඳුරේ ඉන්න කෙනෙක් කියලා. ඉතින් අපි කලින් පෞකාරය ඔබ සිටියා. නමුත් අපි උන්වහන්සේව දැනගෙන උන්වහන්සේ අපි වෙනුවෙන් මේ පොළවට ඇවිල්ලා නේද උන්වහන්සේගේ ජීවිතය පූජ කරලා ඒ ලේවලින් අපිව සෝදලා ශුද්ධ කරලා බවතිස්මේ දීලා අපිව අභිෂේකයේ ලබලා අපිට ස්වර්ග රාජ්‍ය උරුමේ දීලා දේව දරුකම අපිට ලබා දුන්නා. ඉතින් ලැබිය යුතු සියලු වරප්‍රසාද මේ සියල්ල ලබලත් මේ ලැබිය යුතු සියලු සක්‍රමේන්තු ලබලත් අපි තාම අපේ සහෝදරයාට වෛර කරනවා නම් ශුද්ධ බයිබලේ කියනවා නුඹලා මේ තාක් අඳුරක ඉන්න සෙනගක් කියලා. ඉතින් අඳුරේ හිටියොත් මොකද වෙන්නේ? අඳුර දුවේ පුතේ 10 පදයේ කියනවා අඳුරේ හිටියොත් පැකිලීමක් ඇති වෙනවා. පැකිලීමක්, පැකිලෙනවා. ඉතින් පැකිලෙද්දි මොකද වෙන්නේ? පැකිලීමේදී ජීවිතේ අපි වැටෙනවා, පැකිලීමේදී වැටෙනවා, තුවාල වෙනවා, ඉදිරියට යන්න බෑ. අපි එක තැනකම ඉන්නවා, අපිට අලාභ සිද්ධ වෙනවා, අපිට පාඩු වෙනවා, අපි අධෛර්ය වෙනවා. ඉතින් දිවීම ජයග්‍රහණයක් කරහා ජීවිතේ ජයග්‍රහණයක් කරා නොහැකි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සේරම සිද්ධ වෙන්නේ එකම කාරණාවක් නිසා. මොකද්ද? සහෝදරයාට වෛරවන්න නිසා. ඉතින් බයිබලයේ ඇත්තක්, බයිබලයේ සත්‍ය. ඉතින් බයිබලයේ සත්‍ය, බයිබලයේ කියන අහස පොළොව පාව ගියත් කිසි විදියකින් මේ තියෙන වචන පහව යන්නේ නැහැ කියලා. ඉතින් ආලෝකයේ සිටනවා කියලා, බයිබලයේ කියවනවා කියලා, යාච්ඤා කරනවා කියලා, සේවය කරනවා කියලා තාම ඔබ සහෝදරයට වෛරවන කෙනෙක් නම් ඔබ වැටිච්ච කෙනෙක්, ඔබ වැටිලා තුවාල ලබන කෙනෙක්, ඔබ ජීවිතේ එක තැන අසාර්ථක වෙන කෙනෙක්, ඔබ එක තැනකම ජීවිතේ ඉන්න කෙනෙක් කිව්වොත් ඔබ මාව පිළිගනිද නැද්ද දන්නේ නැහැ. නමුත් බයිබලයේ කියන දේ තමයි ඇත්ත. අපි සේවය කරන නිසා අපි කියන දේ ඇත්ත නෙමෙයි, බයිබලයේ කියන දේ ඇත්ත. මොකද බයිබලයේ කියන්නේ උන්වහන්සේ කියන දේ. ඒ සද කල්පනා කරලා ඒ සිළු තැන් නිදහස් කරගන්න. ඉතින් අද සවස වැලිවේරියේ බයිබල් පාඩම තියෙනවා පින්කුවත්තේ. කැමැති අයට එන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔබ ආශිර්වාද කරાવි. අපි නැගිටිමු, යාච්ඤා කරමු. ස්වල බලධාරී දෙවි පියාණනි ඔබගේ බලවත් උදෑසන බාර කරනවා. පියාණනි ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මේ දරුවෝ මත තබන්න. අද දවසේ ඔබගේ හදවත ඉඩ දෙන මේ සිළු දරුවන්ගේ ජීවිත ආශිර්වාදයෙන් පුරවන්න. ඔබටම බාර කරනවා. යේසුනේ ඔබගේ තුම් මුශ්‍රී නාමයෙන් නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. ජුසු පිටයි මම බදසමීර. හාමුමිරු දැස් නතරමාට යලිත් ශ්‍රී වචනයත් එක්ක. එතෙක් ඔබට සුබ දවසක්.